අද දවසේදී අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට ආවේ මේ රටෙන් පිට වෙලා ගිහිල්ලා තානාපති සේවයේ නියුක්ත වෙන තානාපති වරියක් පිළිබඳව යම්කිසි පැමිණිල්ලක් සිදු කරන්න. ඇත්තටම මේ වෙන විට ලෝකයේ බලවත්ම රටවල් දෙක වෙන්නේ ඇමරිකාව සහ රුසියාව. මේ රුසියාවට ශ්‍රී ලංකාවෙන් යවපු තානාපතිවර වරිය වෙන ජනිතා ලියනගේ මහත්මියගේ යම්කිසි ක්‍රියාකලාපයක් ඉතාමාත්ම මතභේදයට තුඩු දෙනවා කියලා මේ වෙන විට අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධව සියලුම ලිඛිත සාක්ෂි අපිට ලැබිලා තියෙනවා. ඇත්තටම මේ තානාපති සේවය කියන්නේ තානාපතිවරයෙක්ගෙන් විය යුතු යුතුකම් මොනවද කියන එක අපිට තවදුරටත් හිතන්න වෙනවා. මේ රටේ තානාපතිවරයෙක් වෙන රටක වැඩ සේවයට ගියාට පස්සේ ඒ තානාපතිවරයා තානායම්පතිවරයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ට සතුටින් ඉන්න තමන්ගේ සැඳෑ කාලය ගත කරන්න තමයි මේ තානාපතිවරු වෙන වෙන රටවල් වලට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි ජනිතා ලියනගේ මහත්මියත් රුසියාවට ගිහිල්ලා තමන්ගේ බිස්නස් වැඩි දියුණු කරන ආකාරයේ වැඩ කටයුතු රාශියක් මේ වෙන විට කළා තියෙනවා. රුසියාවේ තියෙනවා විශ්වවිද්‍යාලයක් ට්‍රිවියා යුනිවර්සිටි කියලා. ඒ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය වෘත්තිය සඳහා ලබා දෙන ඒ වෘත්තිය සඳහා ලබා දෙන ඒ ශිෂ්‍යත්වය මේ රටේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව පිළිගන්නේ නැහැ. එසේ තිබියදී ලංකාවේ රෙක් කැම්පස් කියන ආයතනය මගින් විශ්වවිද්‍යාල සිසුන් ට්‍රිවියා යුනිවර්සිටි එකට මේ වෙනුවටත් යැවීමේ නිරත වෙනවා. ඉතින් ඒ වෛද්‍ය ශිෂ්‍යෙන් යවලා රෙක් කැම්පස් එක ලංකාවේදී ඩොලර් 9000කට වඩා ප්‍රමාණයක් ලබා ගන්නවා. හැබැයි එහෙ යුනිවර්සිටි එකේ ඇත්ත ගාස්තුව වශයෙන් ඩොලර් 5000කට අඩු ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඉතින් මේක බලවත් අසාධාරණයක්. ඒ වගේම මෑතකදී හරි අපූරු දෙයක් වෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් මේ ට්‍රිවියා යුනිවර්සිටි කියන එක නීතිගත කරලා වෛද්‍ය උපාධිය දෙන්න සුදුසුයි කියලා යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. හැබැයි බලාගෙන ගියාට පස්සේ මේ තානාපතිවරියගේ සැමියා එහි උපකොළුපතිවරයා වශයෙන් වැඩ ගන්නවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඉතින් පැහැදිලිවම අපිට පෙනියනවා තානාපතිවරිය සහ ඇගේ සැමියා එකතු වෙලා යම්කිසි ව්‍යාපාරයක් මේ විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීම හරහා සිද්ධ කරනවා කියන එක මේ වෙන විට පැහැදිලි වෙලා තියෙනවා. පහුගිය 22 වෙනිදා මගින් රටට සංවිධානය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිපියක් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්න තමයි අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කරන්නේ. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ මහත්මිය සිය තනතුරේ වගකීම් පැහැර පුද්ගලික ව්‍යාපාර ප්‍රවර්ධන කිරීම සම්බන්ධ කරන ලබුණු පැමිණිල්ල වශයෙන් තමයි මේක මෙවැනි මඩ ව්‍යාපාර සාමාන්‍යයෙන් සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල මේ සංවිධානාත්මක පිරිසක් විසින් අපායතන වෙත කරනවා. ethically compete කරන්න බැරි මිනිස්සු මඩ ව්‍යාපාරවලින් අපේ ආයතනයට කීර්තිනාමයට හානි කරන්න බලාපොරොත්තුෙන් කරන ප්‍රචාරයක් විදිහට තමයි මේක දකින්නේ. ලෝ බලවත්ම රටක් වන රුසියාවේ තානාපති ධූරය සඳහා විදේශ සේවයේ පළපුරුද්දක් පුද්ගලයෙකු වෙනුවට විදේශ සේවයට ආධුනික ආයුර්වේද වෛද්‍යවරියක් වන ජනිතා ලියනගේ මහත්මිය පත් කිරීමට කියලා තමයි පටන් ගන්න තියෙන්නේ. එතනින්ම මේ පුද්ගලයන්ගේ මේ සම්බන්ධව තියෙන දැනුවත්භාවය සම්බන්ධව අපිට ගැටලුවක් ඇති වෙනවා. එතුමිය අත්‍තරම කිව්වොත් මේ තානාපතිවරිය වශයෙන් කටයුතු කරන්න කලින් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් වශයෙන් කටයුතු කරලා තිනවා. ඒ වගේම මම හිතන්නේ මේ කට්ටිය අරගෙන තියෙන වැත්ති වික්‍රමාරච්ච ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපකුලපති නිවසෙන් එතුමිය වැඩ කරලා තිනවා. ඒත් වශයෙන්ම කිව්වොත් අපිට දැන් මෙතුමිය පමණක් නෙවෙයි අපි තානාපතිවරයෙක් වශයෙන් ඉන්නකොට කටයුතු කරනකොට සහසම්බන්ධව වැඩ කරන්නේ. අපි හිටපු තානාපතිවරුන් දැන් අවුරුදු 25ක් 30 අපි යනකොට අපි හිටපු තානාපතිවරුන් ඒ වගේ කට්ටියත් එක්ක අපි දිගටම අපි රජයේ තානාපති සේවයේ තානාපති කාර්යාලය සිසුන් විශ්වවිද්‍යාලයේ සියලු දෙනා සමග සහසම්බන්ධ වෙලා තමයි කටයුතු කරන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ 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 කට්ටිය දැන් ගොඩක් වෙලාවට මෙතනින් ඉස්සරහට උළුප්පල දක්වන්න හදන්නේ තුවේරු රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ප්�වර්ධනයට කටයුතු කරනවා හා සමාන විදිහට තමයි මත් එක්ක මේ කට්ටිය සමාජයට ඒත්තු ගන්නවන්න උත්සාහ කරන්නේ. මේකෙදි කියන්න ඕනේ දැන් මේ වෙලාවේ තුවේරු රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තුවේරු රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය. එතකොට මේක නෙවෙයි පළවෙනි අවස්ථාව. දැන් අපිට ගිහින් ගල මේ කට්ටිය මේක මේ අර උළුප්පා දක්වන්න මේ හැදුවට මේ තුවේරු රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය පමණක් නෙවෙයි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පමණක් නෙවෙයි රුසියාවේ හෝ වෙනත් රටක විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. තව අපිට ගොඩාක් විශ්වවිද්‍යාල බලන්න පුළුවන්. මොස්කව් ලුමුම්බා විශ්වවිද්‍යාලය,
ඒ වගේම බෙලරුසියා විශ්වවිද්‍යාලය, කර්ස් වෛද්‍ය විශ්වවිද්‍යාලය, සෙන්ට් පීටර්ස්බර්ග් වෛද්‍ය විශ්වවිද්‍යාලය, ඒ වගේ ලොකු ප්‍රමාණයක් වෙනි අවබෝධතා කිවිසු මත සංකරලා ඒ වගේ කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ වගේම අර මට කියන්න ඕනේ දැන් තව දෙයක් තමයි තානාපති තුමියක් දැන් ගිහින් වල විශ්වවිද්‍යාලයක විසිට් එකක් කරනවා කියන එක ඒකත් ලොකු උල්පාදක් වන්න ඕන දෙයක් නෙවෙයි මේ අවස්ථාව විතරක් නෙවෙයි වගේ දෙයක් කරලා තියෙන්නේ. අපි බැලුවොත් එහෙම රුසියාවේ වැසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් 90% පමණ දෙනා ඉන්නේ විශ්වවිද්‍යාල සිසුන්. ඒ කියන්නේ ඉගෙන ගන්න ගිය ළමුන් තමයි ඉන්නේ විශාල ප්‍රමාණයක්. ඒ වගේම මම හිතන්නේ මේ තානාපතිතුමියත් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වශයෙන් කටයුතු කරලා තිනවා, උපකුලපතිනියක් වශයෙන් කටයුතු කරලා තිනවා. ඒ වගේ එතකොට එතුමියගේ යුතුයකමක් තමයි අත්‍යවම කිව්වොත් එතුමියගේ යුතුයකමක් සහ වගකීමක් වශයෙන් තමයි එතුමිය ගිහින් ඉවරලා මේ විශ්වවිද්‍යාලවල මේ තුවේර් විශ්වවිද්‍යාලයට පමණක් නෙවෙයි ඒ රුසියාවේ තියෙන අනිත් විශ්වවිද්‍යාලවලට හැම විශ්වවිද්‍යාලයකටම විසිට් කරලා ඉවරලා මේ සම්බන්ධව සිසුන්ගේ සුබසාධන කටයුතු ඒ පිළිබඳව සොයා බලන එක මම හිතන්නේ වගකීමක් වශයෙන් තමයි එතුමියගේ මට හැඟියන්නේ. ඒක සම්බන්ධයෙන් ඒ කියන්නේ ප්‍රවර්ධනයට කිසිම උත්සාහයක් එහෙම දරුවා කියලා අපිට මේ පේන්න නැහැ මේ සම්බන්ධව. රුසියාවේ අවම ඒ කියන්නේ අවම පාඨ මාලා ගාස්තු සහ අවම සේවා ගාස්තු වලින් යවන එකම ආයතනේ රෙක් කැම්පස් ආයතනේ සහ රෙක් කැම්පස් ආයතනේ තුවේර් විශ්වවිද්‍යාලය. ඊට වඩා අවම මාධ්‍ය සම්දර්ශන පවත්වන ආයතන බිහි වෙලා තියෙනවා. ඒ වගේම ඒ සම්දර්ශන ආයතන අපේ ආයතනයත් ඒගොල්ලන්ගේ කෙලිමඩලක් කරගෙන තියෙනවා. සංජය මහවත්ත නැවත්තා නියෝජනය කරන්නේ අදිසි හස්ත කීපයක්. ඒ හස්තත් අපි හඳුනාගෙන තියෙනවා. ඒ හස්ත ඇවිල්ලා සමහර වෙලාවට මේ වෘත්තියම මේ විදේශ අධ්‍යාපනයටම සමහර මට ආරංචිලා තියෙනවා. මේ විදේශ අධ්‍යාපනික කටයුතු සිදු කරන ආයතන කීපයක් පවත්වන තානාපතිවරුනුත් රිටය වෙච්ච කියලා අපි කියපු ඒ වගේ තානාපතිවරුනුත් මේවට සම්බන්ධ වෙලා තියෙනවා. හැම වසරකම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙනවත් සමගම මේ මගෙන් රටට වැනි ව්‍යාජ සංවිධාන ඔස්සේ ඇත්තට මගෙන් රටට කියනවට වඩා හොඳයි ඔවුන්ගේ නමට පිටින් අතට කියලා දාගත්තා. ඒ කියන්නේ මේ වගේ සම්දර්ශන වලට ලක්ෂ 20ක් 30ක් හම්බ වෙනවා. ඉතින් මේ සම්දර්ශනය තුළ රෙක් කැම්පස් ආයතනයේ නිගරුවට ලක් කරන්න උත්සාහ දරයි. නමුත් ඒක ඔවුන්ට ලේසි පාසු වෙන්නේ නැහැ. මොකද අපිත් සමග දෙමාපිය හදවත් බැම්මක් තියෙනවා. ඒ වගේම රුසියානු තානාපතිනිය ඇත්තටම කියනවා නම් අපේ ආයතනයට විතරක් නෙමෙයි අය සේවය කරන්නේ. අය සේවය කරන්නේ මුළු මහත් ශ්‍රී ලාංකික දැයේ දරුවන්ට. ඉතින් එතුමිය බුද්ධිමත් දැයේ කාන්තාවක්, ඒ වගේම එම මහත්මත් රටට සේවය කරන හොඳ විද්‍යාධරෙක්. ඉතින් එවන් පුද්ගලයින්ට මේ වගේ මගෙන් රටට වැනි සාපරාදී ආයතන බිහිවෙලා මේ වගේ මාධ්‍ය සම්දර්ශනවලින් ඔවුන්ට නිගරු කිරීම අපි එකහෙලා ප්‍රතික්ෂේප කරනවා. මම අවුරුදු 7ක් අධ්‍යාපනය ලැබලා අද මං වෛද්‍යවරියක්. රටකටවත් සමහරට ඒගොල්ල පය තියලා නැතුව ඇති ගියා නම් මම මගේ දරුවත් එක්ක ගිය අවුරුද්දේ දුව යනකොට පළවෙනි වසරට බාරදෙන මම ගියා අවුරුදු 23කට පස්සේ. මට ඒක මගේ දෙවනි ගෙදර වගේ. මේ අද මෙතනට වාඩිවෙන්නේ කතා කරන්න අම්මා කෙනෙක් විදිහට මගේ දුව ඉගෙන ගන්න යුනිවර්සිටි එක, ඒකට තවත් දෙයක් එකතු කරොත් මගේ විශ්වවිද්‍යාලය. මම වෛද්‍ය විද්‍යාව අවුරුදු 7ක් හදාරලා ආපු විශ්වවිද්‍යාලය. මම මගේ S2ෙන් දැක්ක මේ ළමයි ගියාට පස්සේ ඒගොල්ලෝ ළමයි ගැන බලන විදිහ මම ඇහුවා ඔයගොල්ලෝ කොහොමද මෙච්චර දෙයක් කරන්නේ කියලා. ළමයි යනකොට ළමයිට කාමර ටික ලෑස්ති කරලා ඒ ක්වොරන්ටයින් කරන දවස් ගානට කෑම ටිකත් හදලා තියලා ඊට පස්සේ තව සීනියර් ළමයි ලව්වා ඒගොල්ලන්ට ඒ දවස් ටිකට තව කෑම හදලා යවනවා. ඊට පස්සේ සියලුම දේවල් අතන මම බොහොම සතුටු වෙනවා. අපි කියන්නේ කන්ටිනියුස් සර්විස් එකක්. ඒ දරුවන්ව අපි යවලා බොහොම නිදහසේ ඉන්නවා. මොකද කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද RCI ආයතනය කියන්නේ අපේ දරුවන්ට දෙමව්පියෝ වගේ. ඒ වගේම කිසිම වෙනත් ආයතනවල ඇත්තට මේ ආයතනයට එන්න කලින් මම ආයතන කීප දෙනෙක්ටම ගිහිල්ලා තමයි RCI ආයතනය තෝරගත්තේ. තෝරගත්තේ විශේෂ හේතුවෙන්ම මේගොල්ලන් අය කරන අවම මුදල. දැන් වෙනත් ආයතන එක්ක සම්බන්ධ වුණාම සැඟවුණු ගාස්තු ගොඩක් තියෙනවා. අපිට මුලින් ගාස්තුවක් කියනවා, ඊට පස්සේ ආයයි වෙන වෙන දේවල් වලට ආපහු අපෙන් සල්ලි අය කරනවා. එතකොට අපි ආයතන ගණනාවකට ගිහිල්ලා අන්තිමට නැවතිච්ච තැන තමයි RCI ආයතනය. අවංකවම මම මේ ආයතනය සම්බන්ධයෙන් හරිම තෘප්තිමත්. ඒ වගේම විශ්වවිද්‍යාලය ගැන අධ්‍යාපනය
ළමයින්ට ලබා දෙන රැකවරණය අතිශයින්ම තෘප්තිමත්. ඇත්තටම කතා කරොත් ආරිසි ආයතනයට අපි ගෙවන මුදලට වඩා සේවයක් ඒගොල්ලන්ගෙන් අපිට ලැබෙනවා. මේ වෙලාවක පැය 24න් ඕන වෙලාවක හරි අපිට සම්බන්ධ කරගන්න පුළුවන් දෙමව්පිය වශයෙන්. මම අද ආවේ අවංකව මගේ බොහොම කැමැත්තෙන්. මේක මගේ යුතුකමක්. මොකද මේ වගේ සමයේ අවලාද කරන්නේ අවංකවම දෙමව්පියවත් දරුවවත් නෙමෙයි තුන්වන පාර්ශවයක් විසින්. මොකද රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විශ්වවිද්‍යාලයක දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වීම, ඒ ඔවුන්ගේ දුකසප සොයා බැලීම අපි ශ්‍රී ලාංකික විදිහට අතිශයින්ම සන්තෝෂ වෙන්න ඕන දෙයක්. අපි දෙමව්පිය විදිහට අවංකවම එතුමියට මේ බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ මඩ ප්‍රචාරය යනවා ඇත්තේ තුන්වන පාර්ශවයේ යම් යම් යටිකූට්ටු වරප්‍රසාද සඳහා වෙන්න පුළුවන්. නමුත් මේ වගේ දේවල් කරන්න එපා. මොකද මධ්‍යම පාන්තික දරුවන්ට දෙමව්පියන්ට යවන්න පුළුවන් හොඳ විශ්වවිද්‍යාලයක් ඒ ත්වය විශ්වවිද්‍යාලය. මුලින්ම ළමයි ලංකාවට ගෙන්න ගත්තී රෙක්කායතනේ ඩොක්ටර් අසන්තගේ මුල්ගත්තෙන් රෙක්කායතනේ විශාල වැඩ කොටසක් කළා. කිසිම කරදරයක් නැති වෙන විදිහට ඒ වැඩේ කරා. ඊට පස්සේ වැක්සිනේෂන් එකත් හරියටම කලට වෙලාවට ගහගන්න රෙක්කායතනේ විශාල වැඩ කොටසක් කළා. මොස්කෝ එම්බසිය කිනුත් ලොකු සහයෝගයක් හම්බ වුණා. ඒ වෙලාවේ මම හිතන්නේ රෑ එළි වෙනකන් වැඩ කළා රුසියානු එම්බසිය එක සදහා ඒ අදාළ නිලධාරි කණ්ඩායම ඒ ළමයිව කොහොම හරි අදාළ ලේන් එකේ යැව්වා. ඊට අමතරව මේ යුක්‍රේන් යුද්ධේ පටන් ගන්නකොට දෙමාපියන් විශාල බයක් ඇති වුණා. එම්බසිය එක හදලා ඒ විතරක් නෙවෙයි එම්බසිය එකේ නියෝජිත මහත්මයෙකුයි වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ඩීනුයි එක්ක සාකච්ඡා අපේ ප්‍රශ්න අහන්න අවස්ථාවක් සැලසුණා රෙක්කායතේ. සාකච්ඡාවෙන් පස්සේ දෙමව්පියන්ගේ හිතේ තියෙන බය සේරම නැතුණා. අත ස්ථානාධිපතිනියගේ තියෙන විශේෂ හැකියාව මත තමයි ඒව ගොඩක් මේවත්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.